අයිබොන් හැමෝටම මේ තොරතුරු හා සංවේදන තාක්ෂණය සාමාන්‍ය පෙළ විෂය නිදර්ශය එක කරගෙන පාඩම් මාලාවේ පළවෙනි පාඩමත් එක්ක තමයි ඔයාලා මේ එකතුලා ඉන්නේ. මේ පාඩම නිර්මාණය කරලා තියෙන්නේ 10 ශ්‍රේණියේ ඉගෙන ගන්න ළමයින්ට පළවෙනි පාඩම තමයි කතා කරන්න යන්නේ. ඉතින් ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ මේ පාඩම් මාලාව නිර්මාණය කරන්නේ ඔයාලා ඉගෙනගත්තු කරුණු නැවතත් මතක් කරගන්න. එහෙම නැත්නම් මේ වීඩියෝ සීරීස් එක විතරක් බලලා වාට විභාගයට මුහුණ දෙන්න ගොඩක් අමාරුයි. මොකද මෙතෙන්දී අපි ගොඩාක් ගැඹුරට කතා කරන්නේ නැහැ. ඔයාලා ඉගෙනගත්තු දේවල් නැවතත් මතක් කරනවා. ඒ වගේම තමයි අලුත් කරුණු මෙතෙන්දී ඔයාලට ගොඩක් හම්බෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ නැවත මතක් කිරීමක් තමයි මෙතෙන්දී සිද්ධ වෙන්නේ. ඉතින් තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ ඉගෙන ගන්න ළමයෙක් විදිහට අපි මුලින්ම දැනගන්න ඕනේ මොකද්ද මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන්නේ කියලා. ඉතින් මේකට අපිට නිර්වචනයක් දෙන්න පුළුවන් මෙන්න මේ විදිහට තොරතුරු හා සංවේදන තාක්ෂණය යනු දත්ත සකස් කර තොරතුරු වලට පත් කිරීමත් ඒවා හුවමාරු කර ගැනීමට තාක්ෂණය විවිධ ආකාරයෙන් යොදා ගැනීම. ඉතින් සරලවම කිව්වොත් එහෙම දත්ත එකතු කරනවා මේවා සැකසීමකට භාජනය කරනවා ඒ වගේම මේවා හුවමාරු කර ගන්නවා. මෙන්න මේ කාර්යය සඳහා තාක්ෂණය භාවිතා කරන එකට තමයි තොරතුරු හා සංවේදන තාක්ෂණය කියන්නේ. ඉතින් අපි ඉස්සරහට කතා කරමු මොනවද මේ දත්ත මොනවද තොරතුරු කියලා. මොකද අපි ඒක දැනගන්න ඕනේ මේ නිර්වචනය හරියට තේරුම් ගන්න නම්. අපි ඊළඟට කතා කරනවා මොනවද දත්ත මොනවද තොරතුරු කියලා. ඉතින් දත්ත කියන්නේ කිසිම ආකාරයකින් සකස් කිරීමකට භාජනය නො දේවල්. මේවා සංඛ්‍යා විදිහට පවතින්න පුළුවන්, රූප විදිහට පවතින්න පුළුවන්, අකුරු විදිහට පවතින්න පුළුවන්, චිත්‍ර එහෙම නැත්නම් මිනුම් මේ වගේ දේවල් විදිහට මේ දත්ත පවතින්න පුළුවන්. ඒ වගේම තොරතුරු කියන්නේ මොනවද? තොරතුරු කියන්නේ ක්‍රමානුකූලව සකසා ගන්නා ලද දත්ත. අපිට තොරතුරු භාවිතා කළා නිගමනවලට තීන්දුවලට එළමෙන්න පුළුවන්. හැබැයි අපිට දත්ත භාවිතා කළා නිගමන තීන්දුවලට එළමෙන්න හැකියාවක් නැහැ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම ඔයාලට කියනවා අමර, නයන, කමල් කියලා නම් තුනක්. ඒ වගේ මම ඔයාලට කියනවා 10, 20, 30 කියලා සංඛ්‍යා තුනක්. මේක දත්තයක්. ඔයාලට මේ දත්තර භාවිතා කරලා නිගමනයකට එළමෙන්න හැකියාවක් නැහැ. ඉතින් අපි මේ ටික සැකසුමකට භාජනය කරලා මම මේ විදිහට ඔයාලට කියනවා විද්‍යාව විෂය සඳහා ලකුණු. කමන්ට ලකුණු 10යි, අමරට ලකුණු 20යි, නයනට ලකුණු 30යි. මේක දැන් දත්තයක්. ඔයාට පුළුවන් මේක අරහ නිගමනයකට එළමෙන්න. අඩුම ලකුණු තියෙන්නේ කමල්ට, වැඩිම ලකුණු තියෙන්නේ නයනට. ඒ වගේම තමයි මේ තුන්දුනාගේ ලකුණු වල එකතුව මේ වගේ විවිධ නිගමනයන් වලට විවිධ තීන්දුවලට එළමෙන්න පුළුවන් මේ දත්තයේ සැකසුමකට භාජනය කරාට පස්සේ. ඉතින් මේක තමයි දත්ත සහ තොරතුරු අතර ප්‍රධාන වෙනස. ඒ තමයි දත්ත භාවිතා කරලා අපිට නිගමනයන්ට එළමෙන්න බෑ. හැබැයි අපිට තොරතුරු භාවිතා කරලා නිගමනයන්ට එළමෙන්න පුළුවන්. සරලවම කිව්වොත් එහෙම අර්ථවත් ආකාරයෙන් සකස් කරන දත්ත තමයි තොරතුරක් කියලා අපි හඳුන්වන්නේ. අපි ඊළඟට කතා කරන්න යන්නේ ගුණාත්මක තොරතුරුක දකින්න පුළුවන් ලක්ෂණ මොනවද කියලා. පළවෙනි කාරණේ තමයි ඒ තොරතුරු ඔයා කරන්න යන වැඩේට අදාළයිද කියන එක. ඉතින් ඔයා කරන්න යන වැඩේට තොරතුරු අදාළ නැත්නම් අන්න ඒ තොරතුරු ගුණාත්මක තොරතුරක් නෙවෙයි. ඒ වගේම තමයි තොරතුරු තුළ තියෙන දේවල් අංග සම්පූර්ණයිද කියන එකත් මෙතෙන්දී බලපානවා. ඉතින් අංග සම්පූර්ණ නොවන තොරතුරකින් ඔයාලට නිගමනයකට එළෙමෙන්න බෑ. මෙන්න මේ නිසා ගුණාත්මක තොරතුරක් නම් ඒක අනිවාර්යයෙන්ම අංග සම්පූර්ණ තොරතුරක් වෙන්නත් ඕනේ. ඒ වගේම තමයි නිර්වද්‍යතාවය. ඉතින් මේ තොරතුරු සකස් කරගන්න දත්ත ලබා ගන්න ස්ථානය වගේම මේක සකස් කිරීම මේ හැම දෙයක්ම නිවැරදිව සිද්ධ වෙන්න ඕනේ. ඒ විදිහට නිවැරදි ස්ථානයකින් දත්ත අරගෙන නිවැරදි ආකාරයට මේක සකස් කිරීමට භාජනය කළොත් තමයි ඔයාලට නිවැරදි තොරතුරක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා කරන්න යන කාර්යය සඳහා තොරතුරේ නිවැරදිතාවය අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ගුණාත්මක තොරතුරක් නම් ඒ තොරතුරු අනිවාර්යයෙන්ම නිවැරදි තොරතුරක් වෙන්නත් ඕනේ. ඒ වගේම තමයි තොරතුරේ කාලීන බවත් මෙතෙන්දි බලපානවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම ඔයාලට කියනවා 2010 වර්ෂයේදී සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙන්නේ සිටින ළමුන් ගාන. මේක කාලීන තොරතුරක් නෙවෙයි. මේක දැන් වැඩක් නැති තොරතුරක්. මේක යල් පැන ගිය තොරතුරක්. හැබැයි මම ඔයාලට කිව්වොත් එහෙම 2020 වර්ෂයේදී සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින ළමුන් ගණන කියලා මේක කාලීන තොරතුරක්. මේ හරහා අපිට විවිධ නිගමනයන්ට එළමෙන්න පුළුවන්. ඒ වගේම විවිධ තීන්දුව తీරන ගන්න පුළුවන් මේ තොරතුරු භාවිතා කරලා. ඒ වගේම තමයි පිරිවැය අවම වීම. ඒ කියන්නේ ඔයා කරන්න යන වැඩේට මේ තොරතුරු නිර්මාණය කරගන්න.
wata awam piriwayan nan daran sidda wenne eka gunathmaka torotwak widiyata apita handunnanna puluwan. Ithin menna me dewal tika thamai gunathmaka torotoraka apita dakinna puluwan lakshana widiyata katha karanna tiyenne. Man wata kalin kiyuwa api godak saralawa thamai me paadam malawa aragena yanne. Man hithana wada datta saha torotoru e wagema gunathmaka torotoraka lakshana pilimadawa oya igena gattu dewal tawadurata oya danoma aluth wenna athi kiyala. අපි ඊළඟට කතා කරන්න යන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා වෙන ශේෂ්ත්‍යයන් මොනවද කියන එක. අපිට අධ්‍යාපනික ශේෂ්ත්‍ය තුළ ඒ වගේම සෞඛ්‍ය ශේෂ්ත්‍ය තුළ ඒ වගේම ව්‍යාපාරික ඒ වගේම විනෝදාස්වාදයේ සඳහා කුෂිකර්මාන්තයේදී ඒ වගේම කාර්මික කටයුතු වලදී ඒ වගේම ඊ රාජ්‍ය කියන සංකල්පයේදීත් අපි තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරනවා. අපි ඊළඟට කතා කරමු කොහොමද මේ සංනිවේදන තාක්ෂණය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය මෙන්න මේ ශේෂ්ත්‍යයන් උද්දී භාවිතා වන්නේ කියලා. අපි මුලින්ම කතා කරන්නේ ඊ රාජ්‍ය. ඉතින් ඊ රාජ්‍ය කියන සංකල්පය මෙන්න මෙහෙම දෙයක් රජයක් තොරතුරු හා සංවිධාන තාක්ෂණය යොදා ගනිමින් තමන්ගේ රටේ පුරවැසියන් ඒ වගේම සමාගම් රාජ්‍ය හා රාජ්‍යනවල සංවිධාන වලට රාජ්‍ය සේවාවන් සපයනවා නම් අන්න ඒක තමයි ඊ රාජ්‍ය යෙදුමක් කියන්නේ. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මට පුළුවන්කමක් තියෙනවා නම් තොරතුරු හා සංවිධාන තාක්ෂණය භාවිතා කරලා මගේ ඩ්‍රයිවිං ලයිසන් එක සඳහා ඇප්ලයි කරන්න අන්න ඒක ඊ රාජ්‍ය සංකල්පයේ භාවිතා කිරීමක්. එහෙම නැත්නම් රාජ්‍ය කටයුතු සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කරන දෙයක්. ඒ වගේම තමයි වෙනත් රාජ්‍ය කටයුතු ඕනම දෙයක් අපිට පුළුවන් නම් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරලා කරන්න. මොකද්ද මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතා කරලා කරනවා කියන්නේ? සරල උදාහරණයක් ගත්තොත් එහෙම අපි ඇත්තේ තියෙන ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරලා අපේ ගෙදර තියෙන කම්පියුටර් එක පාවිච්චි කරලා අන්තර්ජාලය භාවිතා කරලා එහෙම නැත්නම් වෙනත් තාක්ෂණික උපකරණයක් භාවිතා කරලා රාජ්‍ය ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා අපි යම්කිසි දෙයක් කරනවා නම් අන්න ඒක තමයි තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගන්නවා කියන්නේ. ඉතින් මම කලින් කියපු උදාහරණයේ විදිහට මට පුළුවන්කමක් තියෙනවා නම් මගේ ඩ්‍රයිවිං ලයිසන් එකට ඇප්ලයි කරන්න අන්තර්ජාලය හරහා අන්න ඒක ඊ රාජ්‍ය යෙදුම. ඒ වගේම මට පුළුවන්කමක් තියෙනවා නම් රාජ්‍ය ආයතනයකින් සේවාවක් ලබා ගන්න අන්තර්ජාලය භාවිතා කරලා අන්න ඒක ඊ රාජ්‍ය යෙදුමක්. ඒ විතරක් නෙවෙයි පුරවැසියන් රජය සමග විතරක් නෙවෙයි රාජ්‍ය ආයතන අතර ඒ වගේම තමයි රජය සහ වෙනත් රටවල් අතර සම්බන්ධතා පවත්වා ගන්නත් තොරතුරු තාක්ෂණය යොදා ගන්න එක ඊ රාජ්‍ය යෙදුමක් විතර අපිට හඳුන්වන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්න යන්නේ අධ්‍යාපනික ශේෂ්ත්‍යයේ යෙදුම් කොහොමද භාවිතා වෙන්නේ කියලා. පළවෙනි උදාහරණය දුරස්ථ අධ්‍යාපනය සඳහා. මෙතෙන්දි ඉගෙනීම වගේම ඉගෙන ගැනීම කියන එකත් ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දුරස්ථ පළාතක තියෙන අධ්‍යාපන ආයතනයකින් උගන්වන දේවල් ඔයා ගෙදර ඉඳන් ඉගෙන ගන්නවා නම් මේක තමයි දුරස්ථ අධ්‍යාපනය. මේ සඳහා අපිට තොරතුරු හා සංවිධාන තාක්ෂණය භාවිත කරන්න සිද්ධ වෙනවා. අන්තර්ජාලය හරහා වෙන්න පුළුවන්, පරිගණක සම්බන්ධ කරගෙන වෙන්න පුළුවන්. ඒකින් මේ ඉගෙනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ තොරතුරු හා සංවිධාන තාක්ෂණය භාවිත කරලා අන්තර්ජාලය හරහා. ඒ වගේම තමයි ළමයා ඉගෙන ගන්නෙත් තොරතුරු හා සංවිධාන තාක්ෂණය භාවිත කරලා. ඒ වගේම තමයි වෙබ් ආධාරක ඉගැන්වීම. වෙබ් ආධාරක ඉගැන්වීම කියන එකට පළවෙනි උදාහරණ විදිහට මම මේ වීඩියෝ එක ගන්නවා. මම අන්තර්ජාලය හරහා මේ වීඩියෝ එක නිර්මාණය කළ පළ කරලා තියෙනවා. කැමති ඕනම කෙනෙක්ට පුළුවන්කමක් තියෙනවා අන්තර්ජාලයට සම්බන්ධ වෙලා මේ වීඩියෝ එක බලලා යම්කිසි දෙයක් ඉගෙන ගන්න. ඉතින් මේක තමයි වෙබ් ආධාරක ඉගැන්වීම කියන්නේ. ඒ කියන්නේ අන්තර්ජාලය තියෙනවා, අපිට පුළුවන්කමක් තියෙනවා අන්තර්ජාලයට එකතු වෙලා මේකේ තියෙන තොරතුරු එක්ක අපේ දැනුම අලුත් කරගන්න, අලුත් දේවල් ඉගෙන ගන්න. මේක තමයි වෙබ් ආධාරක ඉගැන්වීම කියන්නේ. ඒ වගේම තමයි පරිගණක ආධාරක ඉගැන්වීම. මොකද්ද මේ පරිගණක ආධාරක ඉගැන්වීම කියන්නේ? පරිගණක ආධාරක ඉගැන්වීම කියන්නේ ගුරුවරයෙක් ඔයාට උගන්වනකොට මේ සඳහා පරිගණකයක් ආධාර කරගන්න එක. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔයාගේ පන්ති කාමරයේ ගුරුවරයා උගන්වනවා ඔයාලට අවශ්‍ය කරන රූප, මේකට අවශ්‍ය කරන වීඩියෝ පට, මේ වගේ දේවල් ගුරුවරයා ඔයාලට කම්පියුටර් එකක් පාවිච්චි කරලා ඒ වෙලාවෙදීම පෙන්වනවා. ඉතින් මේක පරිගණක ආධාරක ඉගැන්වීමේ ක්‍රමයක්. ඒ කියන්නේ ඉගැන්වීමේ ක්‍රියාවලියට පරිගණකයක් ආධාර කරගන්නවා. ඉතින් ඒ වගේම තමයි පාසලේ පරිපාලන කටයුතු සඳහා පරිගණක භාවිත කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ලිපි ලේඛන භාවිත කරන එක ගොඩක් අඩු වෙලා යන යුගයක පාසලේ තියෙන ලිපි ලේඛන කටයුතු පරිගණක හරහා කරනවා නම් අන්න ඒක අධ්‍යාපන ශේෂ්ත්‍ය තුළ තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ භාවිතයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඉගැන්වීම සඳහා ගුරුවරයාට ආධාරකයක් වීම. අපි කලින් කතා කරපු පරිගණක ආධාරක ඉගැන්වීමත් මේට ගොඩක් සමානයි. ඉතින් මෙතෙන්දී සිද්ධ වෙන්නේ අර කලින් කියපු විදිහටම ඉගැන්වීමේ ක්‍රියාවලියට අන්තර්ජාලය, පරිගණක, ඒ වගේම ජංගම දුරකථන මේ වගේ විවිධ තාක්ෂණික මේවලම් උපකාරයක් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ආධාරකයක් කරගන්න පුළුවන් ගුරුවරයාට ශිෂ්‍යයන්ට උගන්වන අවස්ථාවේදී මේට අවශ්‍ය කරන
තවත්තරතුරු ළමයින්ට පෙන්වන්න. ඉතින් මේක තමයි ඉගැන්වීම සඳහා ගුරුවරයාට ආධාරකයක් වීම විදිහට හඳුන්වලා තියෙන්නේ. අපි දැන් කතා කරන්න යන්නේ සෞඛ්‍ය ශේෂ්ඨයේදී කොහොමද තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිත වෙන්නේ කියලා. ඉතින් CT ස්කෑන, MRI, ECG, EEG මේ වගේ උපකරණ වල මේ වෙනකොටත් අහලා ඇති. ඉතින් මේ උපකරණ හරහා අපිට හැකියාව තියෙනවා රෝගියෙක්ගේ රෝග ලක්ෂණ පිළිබඳව සම්පූර්ණ වර්තාවක් ලබා ගන්න. ඒ වගේම තමයි මේ රෝගියා ඉන්නේ මොන වගේ තත්ත්වයකද කියන එක හරියට නිර්ණය කරගන්න. ඉතින් මේ වගේ උපකරණ භාවිතා කරන නිසා ගොඩක්ම නිවැරදි තොරතුරු ලබා ගන්න වෛද්‍යවරුන්ට හැකියාව ලැබිලා තිනවා. තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ සෞඛ්‍ය ශේෂ්ඨත්වයත් එක්ක එකතු වෙලා මේ වගේ උපකරණ නිර්මාණය වෙලා තියෙන නිසා. ඒ වගේම තමයි ඊචලලින් ටෙලිමෙඩිසින් වගේ දේවලුත් මේකට උදාහරණයක් විතර දක්වන්න පුළුවන්. මොකද්ද මේ ටෙලිමෙඩිසින් කියන්නේ? මම යටින් දෙ දෙනවා දුරස්ත සෞඛ්‍ය රැකවරණය. මේක තමයි මේකේ සිංහල අදහස. ඉතින් මෙතෙන්දි සිද්ධ වෙන්නේ ගෙදර ඉඳගෙනම වෛද්‍යවරයෙක් එක්ක සම්බන්ධ වෙලා වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා. ඒ වගේම තමයි වෛද්‍යවරයාට හැකියාව තියෙනවා ඔයා ගෙදර ඉන්නකොටම එයාට අධීක්ෂණය කරන්න ඔයා මොන වගේ රෝගී තත්ත්වයකද ඉන්නේ. ඔයාට මොන වගේ වෛද්‍ය ප්‍රතිකාරයක්ද අවශ්‍ය වෙන්නේ කියලා එයාට නිර්ණය කරන්නත් හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි දුරස්ත ශල්‍යකර්ම. මේ වෙනකොට බොහෝමයක් දියුණු රටවල ඉන්න වෛද්‍යවරුන්ට හැකියාව ලැබිලා තිනවා ශ්‍රී ලංකාව, ඉන්දියාව වගේ රටවල සිද්ධ වෙන ශල්‍ය කර්මය සඳහා අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙලා ඒගොල්ලොන්ගේ සේවාව සපයන්න. ඉතින් මෙන්න මේක තමයි දුරස්ත ශල්‍ය කර්ම විතර මෙතෙන්දි හඳුන්වලා තියෙන්නේ. ඒ විතරක් නෙවෙයි සෞඛ්‍ය සේවයේදී ඉන්න සේවක සේවිකන්ට දුරස්ත පුහුණුවක් ලබා දෙන්නත් තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිත කරනවා. ඉතින් මෙන්න මේ දේවල් තමයි සෞඛ්‍ය ශේෂ්ඨයේදී තොරතුරු තාක්ෂණයේ යෙදවීම විතර හඳුන්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් අපි ඊළඟට කතා කරගන්න යන්නේ කෘෂිකර්මාන්තයේදී කොහොමද තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිත කරන්න කියලා. ඉතින් කෘෂිකර්මාන්තයේදී කාලගුණ මිනුම්යන්ට, ඒ වගේම තමයි මෙතින් සඳහන් කරලා තියෙන ස්වංක්‍රීය කුරුමිනි පාලනයන්ට, ඒ වගේම වගාබිමේ තත්ත්වය මලණයන්ට, ස්වංක්‍රීය ජල සැපයුමයන්ට, මෙන්න මේ වගේ ස්වංක්‍රීයම ක්‍රියාත්මක වෙන යන්ත්‍ර භාවිත කරලා කෘෂිකර්මාන්තයේ සිදු කිරීම තමයි කෘෂිකර්මාන්තයේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ ඉදුමිත හඳුන්වන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ තාක්ෂණය තවත් මෙතන අපිට විවිධ යන්ත්‍ර බලා ගන්න පුළුවන් ස්වංක්‍රීය වල්පැල ඉවත් කරන යන්ත්‍ර, ඒ වගේම රොබෝ තාක්ෂණයෙන් පැල සිටවීම, ඒ වගේම තමයි පරිගණකෙන් උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන් විදිය හරිතාගාර. ඒ විතරක් නෙවෙයි කෘෂිකර්මාන්තය ආශ්‍රිත විවිධ පරීක්ෂණ සඳහා අපි ගොඩක් වෙලාවට පරිගණකයන්ට භාවිත කරනවා. එහෙම නැත්නම් නවීන තාක්ෂණය භාවිත කරනවා. මෙන්න මේ වගේ දේවල් අපිට උදාහරණ විදිහට දක්වන්න පුළුවන් කෘෂිකර්මාන්තයේදී තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ යෙදවුම් විදිහට. ඒ විතරක් නෙවෙයි ගොඩක් වෙලාවට මේ වෙනකොට හැකියාව ලැබිලා තිනවා ගොවියට එයාට අවශ්‍ය කරන තාක්ෂණික උපදෙස් ගෙදරින්දගෙනම ලබා ගන්න. අන්තර්ජාලය හරහා එයාට ගොඩක්ම ලේසියෙන් මේ උපදෙස් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි විවිධ මොබයිල් ඇප්ස් නිර්මාණය වෙලා තියෙනවා, විවිධ වෙබ් අඩවි නිර්මාණ වෙලා තියෙනවා, මම මේ කරන වගේ විවිධ YouTube channel තියෙනවා. මේ වගේ දේවල් බලලත් කෘෂිකර්මාන්තය සඳහා විවිධ දේවල් ඉගෙන ගන්න, අලුත් තොරතුරු ඉගෙන ගන්න භාවිත කරන්න පුළුවන් මේ වෙනකොට. ඉතින් අපිට මේ හැම දෙයක්ම කෘෂිකර්මාන්තයේ යෙදුම් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි සත්ත්ව පාලනය, ගොවිපල කටයුතු සඳහා තොරතුරු තාක්ෂණය භාවිත කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලාවට අති විශාල ගොවිපලවල් වලදී ගොඩක්ම පහසුවෙන් ගුවන්විදුලි සංඥා භාවිත කරලා මේ වෙලාවේදී සත්තු ටික ඉන්නේ කොතනද කියලා අඳුරගන්න මේ වෙනකොට හැකියාව ලැබිලා තිනවා. ඉතින් ඒ වගේම තමයි කිරි, ඒ වගේම සත්ත්ව වෙනත් නිෂ්පාදන භාවිත කරද්දී මේ වගේ තත්ත්වය පරීක්ෂා කරන්න විවිධ උපකරණ භාවිත කරනවා. ඉතින් මේ හැම උපකරණයක්ම ගොඩක් වෙලාවට තොරතුරු හා සංනිවේදන තාක්ෂණයත් එක්ක එකතුලයි වැඩ කරන්නේ. ඉතින් මේ වගේ උපකරණ අපිට හඳුන්වන්න පුළුවන් සත්ත්ව පාලනය ආශ්‍රිත දේවල් සඳහා තොරතුරු තාක්ෂණයේ භාවිතයක් විදිහට. ඒ වගේම තමයි අති විශාල ගොවිපලවල් වලදී CCTV වගේ ආරක්ෂක කැමරා භාවිත කරලා ගොවිපලේ සිද්ධ වෙන්නේ මොන වගේ දෙයක්ද කියලා ගොඩක්ම පහසෙන් බලා ගන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් අපිට මේකත් උදාහරණයක් විදිහට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ විතරක් නෙවෙයි ගොවිපලේ කළමනාකරණ කටයුතු සඳහා පරිගණක භාවිත කරන්න පුළුවන්, අන්තර්ජාලය භාවිත කරන්න පුළුවන්, දුරකථන භාවිත කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ දේලුත් අපිට උදාහරණ විදිහට ලබා ගන්න පුළුවන්. අපි ඊළඟට කතා කරන්න යන්නේ බැංකු, ඒ වගේම කර්මාන්ත ව්‍යාපාර සඳහා කොහොමද තොරතුරු තාක්ෂණය භාවිත වෙන්නේ කියලා. ඉතින් මෙතනදී අපි පළවෙනියෙන්ම කතා කරන තමයි වීඩියෝ සම්මන්ත්‍රණ. ඉතින් ගොඩක් වෙලාවට ව්‍යාපාරික ස්ථානයකදී වෙනත් රටක ඉන්න තමන්ගේ පාරිභෝගිකයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් තමන්ගේ මව් සමාගම වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවන් වලදී අපිට ගොඩක්ම පහසෙන් වීඩියෝ සම්මන්ත්‍රණ හරහා මේ ඕනම රටක, මේ ලෝකයේ ඕනම තැනක ඉන්න කෙනෙක්ට හැකියාව ලැබිලා දෙනවා ගොඩක්ම පහසුවෙන් තමන්ගේ අවස්ථාව ලබා ගන්න මේ සම්මන්ත්‍රණය සඳහා සම්බන්ධ වෙන අන්තර්ජාලය භාවිත කරලා. ඒ වගේම තමයි ඔයාලා මේ වෙනකොට ගොඩක් දැකලා ඇති ඔෆිස් වල ෆින්ගර් ප්‍රින්ට් ස්කෑන් එකක්
හයි කරලා තියෙනවා. ඉතින් මෙතෙන්දී ගොඩක්ම පහසෙන් බලා ගන්න පුළුවන් සේවකයෙක් වැඩට ආවද නැද්ද යාපු වෙලාව මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි විශේෂ කාඩ් පත් තියෙනවා. විශේෂ ස්ථාන සඳහා තුලින්දී අවසර පත්‍රයක් විදිහට මේ කාඩ් එක තමයි පාවිච්චි කරන්නේ. මේ කාඩ් එක ස්කෑන් කරොත් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ මේ අදාළ පුද්ගලයාට මෙතෙන්ට ඇතුල් වෙන්න අවසරයක් තියෙනවද කියලා. ඉතින් ඔයාලා ගොඩක් ෆිල්ම්ස් වලත් මේ වගේ දේවල් දැකලා ඇති. ඉතින් මෙන්න මේ වගේ දේවල් අපිට හඳුන්වන්න පුළුවන් කර්මන් සහ ව්‍යාපාරික ඉදොම් සඳහා තොරතුරු දාක්ෂණයේ භාවිතයක් කියලා. ඉතින් ඒ වගේම තමයි රොබෝ යන්ත්‍ර භාවිතා කරලා විවිධ නිෂ්පාදන සිද්ධ කරනවා. ඉතින් ඒ වගේම තමයි පරිගණක ජාලකරණය හරහා බැංකු කටයුතු ගොඩක් පහසෙන් අපිට කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයාලට මේ වෙලාවේදී කොළඹින් කෙනෙක් සල්ලි තැන්පත් කරොත් එහෙම ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව නුවර බැංකුවේ බ්‍රාන්ච් එකට ගිහිල්ලා ඔයාලට ඒ සල්ලි ටික ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ගොඩක්ම පහසෙන් මේ වැඩේ කරන්න පුළුවන්කමක් ලැබිලා තියෙන්නේ අන්තර්ජාලය හරහා මේ බැංකු එකිනෙක සම්බන්ධ වෙලා තියෙන නිසා. ඒ වගේම තමයි අන්තර්ජාලය භාවිතා කරලා කොටස් ඉලඳ බල කටයුතු සිදු කරන්නත් අපිට මේ වෙනකොට හැකියාව ලැබිලා තිනවා. ඉතින් විවිධ වෙබ් අඩවි නිර්මාණය වෙලා තිනවා මේ සඳහා ඔයාලට කොටස් මිලදී ගන්න කොටස් විකුණන්න මේ වගේ ඕනම දෙයක් කරන්න අන්තර්ජාලය නම් gedarinamma මේ වැඩේ කරන්නත් හැකියාව ලැබිලා තිනවා. ඉතින් ඒ වගේම මෙතෙන්දී ටෙලි බැංකින් සහ ඊ-කොමර්ස් කියලා උදාහරණයක් දීලා තිනවා මේ වහරා භාණ්ඩ හා සේවා විකිණීම කියලා. ඉතින් ගොඩක් සරලව කිව්වොත් එහෙම ඔයාලට පුළුවන්කමක් තියෙනවා ebay.com කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා මොන හරි භාණ්ඩයක් මිලදී ගන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන්කමක් තියෙනවා ikman.lk කියන එකට ගිහිල්ලා මොකක් හරි සේවාවක් හෝ භාණ්ඩයක් විකුණන්න. ඉතින් මේ වගේ දේවල් සඳහා අපිට මේ වගේ අන්තර්ජාලයේ තියෙන විවිධ වෙබ් අඩවි භාවිතා කරන එක අපිට හඳුන්වන්න පුළුවන් ව්‍යාපාරික ශේෂ්ඨිය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ යෙදුමක් විදිහට. ඒ වගේම මොබයිල් බැංකින් සහ නෙට් බැංකින්. මේ කියන්නේ අපිට සාමාන්‍ය බැංකු කටයුතු සිද්ධ කරන්න අනිවාර්යයෙන්ම බැංකුවට යන්න ඕනේ කාලයක් තිබුණා. හැබැයි මේ වෙනකොට අපිට බැංකු කටයුතු සිද්ධ කරන්න බැංකුවට යන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අපේ ස්මාර්ට් ෆෝන් එක පාවිච්චි කරලා එහෙම නැත්නම් කම්පියුටර් එක පාවිච්චි කරලා මේ කටයුතු ගොඩක් ලේසියෙන් කරගන්න හැකියාව ලැබිලා තිනවා. ඉතින් මේක තමයි මොබයිල් බැංකින් සහ නෙට් බැංකින් විදිහට මෙතෙන්දී හඳුන්වලා තියෙන්නේ. ඉතින් ඒ වගේම ආයෙත් අර කලින් උදාහරණෙම දීලා තිනවා මාර්ගගත සාප්පු සවාරි කියලා. ඒ කියන්නේ සරලම කිව්වොත් එහෙම අන්තර්ජාලය භාවිතා කරලා විවිධ භාණ්ඩ මිලදී ගැනීම. ඉතින් මේකට AliExpress, eBay එහෙම නැත්නම් Amazon වගේ වෙබ් අඩවි භාවිතා කරන්න පුළුවන්. මේවා තමයි ලෝකේ ගොඩක්ම ජනප්‍රිය වෙබ් අඩවි. මීට අමතරව තවත් ගොඩක් වෙබ් අඩවි තියෙනවා ඔයාලට අන්තර්ජාලය හරහා භාණ්ඩ මිලදී ගන්න. ඉතින් ලංකා වෙබ් අඩවි කිහිපයක් ගැන කිව්වොත් එහෙම daras.lk. ඒ වගේම කප්රුක මේ වගේ සේවාවන් හඳුන්වන්න පුළුවන්. මේගොල්ලොන්ගේ සම්පූර්ණයෙන්ම මේ ව්‍යාපාරයේම සිද්ධ වෙන්නේ අන්තර්ජාලය මූලික කරගෙන. අපිට ගෙදරින්නම් භාණ්ඩයක් ඇනෝම් කරන්න පුළුවන්. අපිට දින කිහිපයක් ඇතුළත අපේ ගෙදරටම මේ භාණ්ඩය ලැබෙනවා. ඒ වගේම තමයි මෙතෙන්දි මුදල් ගෙවන්නේ අන්තර්ජාලය හරහා. ඉතින් මෙන්න මේ විදිහට තොරතුරු තාක්ෂණය භාවිතා කරලා බැංකු කර්මන් සහ ව්‍යාපාර සඳහා උපයෝගී කරගෙන තියෙනවා කියලා අපිට මෙතෙන්දි බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ගමනාගමනය සඳහා තොරතුරු සාක්ෂණේ භාවිතා කරනවා. උදාහරණයක් විදිහට CCTV වගේ ආරක්ෂක කැමරා පද්ධති භාවිතා කරලා මාර්ගයේ ආරක්ෂා වගේම හදිසි අනතුරු පිළිබඳ විස්තර ලබා ගන්න මේ වෙනකොට හැකියාව ලැබිලා තිනවා. ඒ වගේම GPS පද්ධති භාවිතා කරලා මේ වෙනකොට වාහනයක් හරියටම තියෙන්නේ කොතනද? ඒක එන්න තව කොච්චර වෙලාවක් යයිද? මේ වගේ විස්තර අපිට ගොඩක්ම පහසෙන් ලබා ගන්න හැකියාවක් ලැබිලා තිනවා. ඒ වගේම තමයි ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වෙන සංඥා ලාම්පු. එහෙම නැත්නම් අපි කියනවා ට්‍රැෆික් ලයිට් කියලා. ඉතින් මේ වගේ දේවල් භාවිතා කිරීම නිසා මාර්ග තතබයද ගොඩක් අවම කරගන්න අපිට මේ වෙනකොට හැකියාව ලැබිලා තිනවා. ඉතින් ඒ වගේම ඊළඟ උදාහරණෙ දිහා තියෙනවා පරිගණකගත හැඳුනුම් සංකේත ක්‍රම භාවිතා කිරීම කියලා. ඉතින් මේ වගේ විවිධ දේවල් භාවිතා කරලා අපිට ගමනාගමනය වගේ ශේෂ්ඨයක් සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා කරන්න හැකියාව ලැබිලා තිනවා. ඉතින් මෙතෙන්දී සඳහන් කළ නැති කාරණයක් තමයි ආරක්ෂක ශේෂ්ඨිය සඳහා තොරතුරු තාක්ෂණය භාවිතා වෙන්නේ කොහොමද කියන කාරණය. ඉතින් මේ වෙනකොට අන්තර්ජාලය හරහා අපිට හැකියාව ලැබිලා තිනවා ශ්‍රී ලංකාව පොලිසිය සමග ඍජුවම සම්බන්ධ වෙන. ඒ වගේම තමයි ශ්‍රී ලංකාව පොලිසිය තුළ තියෙන හැම පොලිස් ස්ථානයක්ම මේ වෙනකොට නෙට්වර්ක් කරලා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි කෙනෙක්ට චෝදනාවක් තියෙනවා නම් මේ ශ්‍රී ලංකාව ඇතුළේ ඕනම පොලිස් ස්ථානයක තප්පර කිහිපයක් ඇතුළත ඕනම පොලිස් ස්ථානයක ඉඳලා ඒ දේ බලා ගන්න හැකියාව ලැබිලා තිනවා. ඒ වගේම තමයි CCTV වගේ ආරක්ෂක කැමරා පද්ධති හරහා ආරක්ෂාවට අවශ්‍ය කරන තොරතුරු ලබා ගන්න හැකියාව ලැබිලා තිනවා. ඉතින් මේකට කෘත්‍රිම බුද්ධිය තව දුරටත් එකතු කරලා මේ වෙනකොට හැකියාව ලැබිලා තිනවා සැකකටයුතු වාහන කියන්නේ සැකකටයුතු වාහන මොනවද? සැකකටයුතු හැසිරීමක් තියෙන මිනිස්සු කවුද? මේ හැම දෙයක්ම පරිගණක භාවිතයෙන් හොයාගන්න මේ වෙනකොට හැකියාව ලැබිලා තිනවා. ඉතින් ඒ වගේම තමයි මිසයිල් පද්ධති ක්‍රියාත්මක කරන්න මේ වගේ දේවල් වලදී තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිතා කරනවා. ඒ විතරක් නෙවෙයි ඩ්‍රෝන් කැමරා වගේ දේවල් භාවිතා කරලා ගොඩක්ම පහසුවෙන් නිරීක්ෂණ කටයුතු කරන්නත් මේ වෙනකොට හැකියාව ලැබිලා තිනවා. ඉතින් මේ කොටස තමයි අපි පළවෙනි වීඩියෝදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනින් එහාට
කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඊළඟ කොටස මතක් කරගමු. අතරම මෙතෙන්දී මං හිතනවා ඔයාලට තවදුරටත් මතක් වෙන්නේ නැති කියලා ඔයාලා ගෙනගත්තු කරුණු. ඉතින් මේ වීඩියෝ එක නැවත නැවතත් බලන්න. ඔයා පාඩම් කරන අතරතුර මේ වීඩියෝස් බලන්න. එතකොට ඔයාලට මේ කරුණු නැවත නැවතත් මතක් වෙන නිසා ඔයාලට ගොඩක් පහසෙන් ඔයාගේ විභාගයට මුණ දෙන්න පුළුවන්කමක් ලැබේ. ඉතින් මේ විදිහේ වීඩියෝ විතරක් නෙවෙයි අලුත්ම applications ගැන ඒ වගේම softwares ගැන web අඩවි ගැන අන්තර්ජාලයෙන් මුදල් උපයන ආකාරය ගැන මේ වගේ ගොඩක් දේවල් ගැන මගේ YouTube channel එකේ videos නිර්මාණය කරලා තිනවා. ඉතින් ඔයාලට පුළුවන් යටින් දෙන රතුපාට subscribe button එකට click කරලා මේ video එකක් upload කරපු ගමන් ඔයාලගේ YouTube එකට ගෙන්න ගන්න. ඒ වගේම තමයි bell icon එක click කරොත් එහෙම ඔයාලට notification එකක් ගෙන්න ගන්න පුළුවන් video එක upload කරපු ගමන්ම. අපි ඊළඟ video එකෙන් හම් වෙනකම් ගිහින් එන්න හැමෝටම සුබ දවසක්.